අයිබෝවන් අපි හැමෝම මුහුද දැකලා තියෙනවා මුහුද ගැන අහලා තියෙනවා හැබැයි මුහුදු පතුල කොයි වගේද කියලා අහලා තිබුණට වැඩි දිනක් දැකලා නැහැ මුහුදු පතුල ඇතුළුව මුළු මහත් සාගරයේම හරිම සුන්දර තැන මුහුදු වෙරළකින් දැනෙන හැඟීම හරිම නිදහස් එච්චරටම ලස්සන වටිනාකමකින් වැඩි තැනක් වෙන සාගරයට එක විනාඩියකට කසල ට්‍රක් රථයක ප්‍රමාණයකට එකතු වෙනවා කිව්වොත් ඔයා පුදුම වෙනවද නමුත් ඒක තමයි ඇත්ත හැම වර්ෂයකම ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් මිලියන 13ක් විතර සාගරයට එකතු වෙනවා කියලා හොයාගෙන තියෙනවා ඒක ලොකු සංඛ්‍යාවක් අපි අතින් වෙන මේ වැරැද්ද නිසා පරිසරයට වෙන හානිය ගොඩක් ප්‍රබලයි සාගරය සහ සාගර පතුල මෙච්චර ලස්සන වටිනාකමින් වැඩි තැනක් කියලා මිනිස්සු නොදැක සිටීමත් මේකට එක හේතුවක් වෙන්න ඇති මේ ප්ලාස්ටික් කසල මුහුදට එක්වීමේ තියෙන ගැටලුව මොකද්ද ප්ලාස්ටික් අපේ එදිනෙදා ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා ඒක ආහාර ඇසුරුම් වල ඉඳලා ඇඳුම් පැළඳුම් සනීප ආරක්ෂක ද්‍රව්‍ය ගෘහ භාණ්ඩ පරිගණක සහ මෝටර රථ දක්වාම හැම දෙයක්ම නිෂ්පාදනයට භාවිතා කරනවා ඒ වගේම මේ ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දිරලා යන වසර ගාණක් ගත වෙන්න පුළුවන් ඒවා සාගරයට ඇතුල් වුණාම ඒකේ ප්‍රතිවිපාක සියවස් ගණනාවක් අත්විඳිනවා ගෝලීය වශයෙන් අපි හැම අවුරුද්දකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 300කට වඩා නිෂ්පාදනය කරනවා ඒ සංඛ්‍යාව තවත් ඉහළ යමින් පවතිනවා හැබැයි අපි මේ දක්වා නිෂ්පාදනය කරපු ප්ලාස්ටික් වලින් ප්‍රතිචක්‍රීකරණය කරලා තියෙන්නේ 9%ක් පමණයි මේකට විශාලම හේතුව නිෂ්පාදනය කරන ප්ලාස්ටික් වලින් 50%ක්ම අපි භාවිතා කරන්නේ එක අවස්ථාවයි ඒ නිසාම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි මේ අපද්‍රව්‍ය වලින් වැඩිම ප්‍රමාණයක් ගොඩබිමෙන් මුහුදට ඇතුල් වෙනවා ඒ වගේම ටොන් ගණනක අපද්‍රව්‍ය අරගෙන ගලන ගංගාවල අවසාන ස්ථානයත් මහ මුහුදම තමයි අවසානයේදී අපද්‍රව්‍ය මුහුදු පතුලේ තැන්පත් වෙනවා ලෝකයේ මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවලින් 8ක්ම ආරම්භ වෙන්නේ ආසියාවෙන් චීනයේ යන්සි ගංගාව මේ අතරින් ප්‍රධානම ගංගාව හැම අවුරුද්දකම ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් මුහුදට අරන් යනවා කියලා හොයාගෙන තියෙනවා හැම වර්ෂයකම සාගර ජීවීන් දහස් ගාණක් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මිය යනවා මුහුදු පක්ෂියෝ කැස්බෑවෝ මාළු තල්මස්සු ප්ලාස්ටික් අපද්‍රව්‍ය ආහාරයට අරගෙන විනාශ වෙනවා ප්ලාස්ටික් එක්ක එකතු වෙන කොරල් පරවලට රෝග වැළඳීමේ සම්භාවිතාව ගොඩක් ඉහළයි සාගර පතුල මෙච්චර ලස්සනයි කියලා අපි දන්නවනම් අපි මේ ගැටලුව අවම කරගන්න උත්සාහ කරයි මොකද අපි මේ මිහිපිට ජීවත් වෙන සංවේදී සහ බුද්ධිමත්ම සත්ව කොට්ටාෂය නිසා අපේ රටෙත් වටේටම මූද ලෝකේ පුරාම තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගර දියවැල් වලින් එහාට මෙහාට නිරන්තරයෙන්ම අරන් යනවා මුහුදු පතුලේ තැන්පත් කරනවා මේක ලොකු ගැටලුවක් මේ ගැටලුවට ලෝකයක් විදිහට ඉක්මනින් පියවර නොගත්තොත් 2050 වෙනකොට සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල බර මුහුදේ ඉන්න සියලුම මාළුවන්ගේ බරටත් වඩා වැඩි වෙයි කියලා විද්‍යාඥයෝ අනාවැකි පළ කරනවා අපි මේ ගැන මීට වඩා සංවේදී වුණොත් අපිට මේ සාගරය සහ සාගර ජීවීන් සියල්ල ආරක්ෂා කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඔබට සුබ දවසක්